ඒ ඔය මේක ඉති හැමෝ හැම තිස්සම වෙන්න ඉතින් කොහෙන්හර මේ ගෞමක් පැටලෙනවා ඉති. ලංකාවේ අපි සෙට්ටක ඇතින් හිටපුවායකින් දැනට බ්‍රෑන්් එකක් මියසිෂන් පැත්තෙන් බ්‍රෑන්් එක බිල්ඩ බිල් කර තියෙන ශිහා දෙතුල් සිපකිල් කතා ආදරෙන් මාබතා. මඟයි ඔස්ට්‍රලියාවට එන්නේ 2008 වර්ෂයේ. සුපස්ටයිකරුණේ 2006 මැද වෙයි. එතකොට මම ඒලෙවල් දිනවා. පළවෙනි රස්සාවට කරේ මම ඔය මේ සුපර් මාකට් එක නිකන් ෆිලින් තමයි කරේ මුලින්ම. පස්සේ ඒක කරන ගමන් පොඩි ක්‍රීනක් එහෙම ගැව්වා. පොලිටිෂන් නා ඒකේ ඔක්කොම මකර ඇයිලෑන්ඩ් අපි බෝම්බයක් ගමු. වාහනේ හැප්පිලා තමයි. කියන්නේ වාහනේ ඇත්තටම පාරෙන් පැනලා ගිහිල්ලා තාප්පකට වැදිලා මට මතක මම ඉස්පිරිතාලක නැගිටිනවා විතරයි. මතකම හිටින මීම තමයි මම අර මේ පොඩි ෂූට් එකක් කරලා තිබ්බා මේ අර ටවල් එකක් යනයි. ඒකේ තියෙනවා ඒකේ මීම එක දාලා තිබ්බා උඹ පයින් ගහුවේ මෙනික් ගලකට චංචලයි කියලා. තාම හදවතින්ම ශ්‍රී ලාංකිකයි. විදුලි අර්බුදයට හොඳම විසඳුම සාකෝ ඕෆ් ග්‍රිඩ් සෝලර් සොලූෂන්. සෝලර් පැනල්ස්, ඉන්වර්ටර්ස්, බැටරි වගකීමක් ඇතුව මිලට ගන්න කැමරා එල්කේ ටෙක්නොලොජීස්. දැන්ම අමතන්න 0113 489 889 www.cameralktech.com. ඔබ සෝලර් සමීකරණ කාර්මික ශිල්පියෙක් නම් විශේෂ වට්ටම්. මතන ඔස්ට්‍රේලියාවේ එහෙන ජනප්‍රිය සෙලිබ්‍රිටි කෙනෙක් ගියක් වා ගත්තනේ. ඔව් යෙලෝ වින්ගර්ස් කියන දරන. මෙතන කැම වර්ග නැත්නම් බාණ්ඩ වර්ග කොච්චරක් තියෙනවද? 10කට ආසන ප්‍රමාණයක්. අපි නිෂ්පාදනය කරන ඒවත් ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනි වලින් නිෂ්පාදනය කරන බාණ්ඩත් අපි ගාව තියෙනවා. තව ඉදිරියට මෙල්බන් වල නෙමෙයි අනිත් පර්ත් වල එතකොට ඒ වගේ කියන්නේ ඇඩිලේඩ් ඒ වගේ තැන් වල මගේ ඊෂාස් යන් බියුටි බ්‍රාන්චස් ඕපන් කරලා හිතන් ඉන්න. දැනට තියෙනවා ව්‍යාපාර රෙජිස්ටර්ඩ් ඒවා තියෙනවා පහක්. ව්‍යාපාර පහක්. ඔව් පහක්. සාමාන්‍ය සේවකින් කී දෙනෙක් විතර වැඩ කරනවද? මම හිතන්නේ MN group එක ටෝටල් ගත්තොත් 120ක්. ලසිත් මාලිංගව පැය ගාණක් අල්ලගෙන හිටියා පොඩ්ඩේ. ලෝකෙම ජනප්‍රිය කෙනෙක් ලසිත් මාලිංගව අය කෙනෙක් තමන්ගේ සැලුන් එකේ එනවා කියන එක රටකට ඇවිල්ලා මෙල්බන් ඇවිල්ලා තෝරගන්නේ LK වගේ සැලුන් එකක් කිව්වම ඒක කොයිතරම් ප්‍රෙස්ටිජ් එකක්ද? ක්ලයින්ට් බේස් අපේ ඉන්න ඔස්ට්‍රේලියන් ටැක්සේෂන් ඔෆිස් එක, එයා ෆෝස් ඔස්ට්‍රේලියන් එයා ෆෝස් ඔස්ට්‍රේලියන් ආමි, කොකාකෝලා, මැක්ඩොනල්ඩ්ස්. ඔයා දිනුනේ ඔස්ට්‍රේලියාවට ආපු නිසාද? අනිවාර්යෙන්ම. නැත්නම් මම තාමත් ලංකාවේ එද්දි 80,000ක පඩියක් රුපියල් තිබ්බේ. ලක්ෂ එකමාරක් විතර ගන්න account කෙනෙක්. මේ රටේ ඕනි තරම් මෙල්බන් ජොබ් තියෙනවා. කම්මැල් නැතුව හොඳට වැඩ කරන්න කැමති නම් හොඳට මාන්සියලා වැඩ කරලා උඩට යන්න ඕන. ඕනි තරම් opportunities මේ රටේ තියෙනවා. තව තියෙනවා රෝවිල් වල එකක් තියෙනවා. ඒක මේ වගේ ගොඩක් මීටර ගොඩක් ලොකුයි. ඒක තමයි containers unload කරන්නේ. මේ වගේම ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ජයගත් තවත් ශ්‍රී ලාංකිකයන්ගේ කතා සමගින් stand by with lahiru season 2 ළඟදීම. මතක මන්දිර තනා කීවේ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනි වෙලා දෙතුල් සිපල් කිව් කතා ආදරෙන් මා බතා වෙනස් වී නැහැ ඔයා ඉතුළු ටික මමය පේජන්චලා කියන්න බෑ. හොඳින් ඉන්න අයියේ ඉතාම සතුටුයි ඔයාව දැක ගන්න ලැබිච්ච. සතුටුයි ඔයාව හම්බෙච්ච එක. මම දැන් ලංකාවේ සුපර් ස්ටාර් වෙච්ච කාලේ මම ඒතර හතරදි පය කරන කාලේ අනේ වරින් වර අපි දෙන්න දුරකතරෙන් කතා කරා කොහොම හරි මම වැඩසටහනක් දෙන්න ගන්න ට්‍රයි කරා. වැඩසටහනක් ගෙන්න ගන්න ට්‍රයි කරා කොහොම හරි එන්න බැරි වුණා. අපි දෙන්න ගහගත්තත් එක්ක එකට මරාගත්ත අපි දෙන්න ෆෝන් එකෙන්. නමුත් කමන්නේ අද ඉතින් අපි ඉතාම සතුටි පළවෙනි පාටලා හම්බුනේ මෙච්චර කතා කරලත්. ඉතින් ඉතාම සතුටි මේ අපේ කනෙක්ෂන් එක නැති වෙලා නැහැ. එදා තිබ්බ සොඳුරුකම එදා තිබ්බ මිදුරුකම අදත් එදා වගේම තියෙනවා. ඉතින් මලිත් ඔව් දකිද්දී ඇත්තම සතුටුයි. මම මතනේ අපි අර හම්බුනත් වඩ කිව්වා වගේ අපි Facebook එකෙන් කතා කරනවා. මතනේ මම ඔස්ට්‍රේලියාව යනකොට මම මලිට් කිව්වා අපි කොහොම හරි අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ කියලා. මොකද මෙහෙ ගොඩක් වෙලාට අපි මේ මං හිතාගෙන හිටියත් තමයි මොකද මලිත් සුපර් ස්ටාර් කියන ඒ ආපු ස්ටාර්ස් ලගේ ඇත්තම ස්ටාර් කෙනෙක්. ඒ ස්ටාර් ගති අදටත් තියෙනවා. ස්ටාඩම් එක අදටත් තියෙනවා. ඒ නිසා තමයි මම මලිට් ලංකාවේ ඉන්න සෑහෙන ෆෑන්ස්ලා ඉන්නේ සහ අපි පවා මලිට් ආදරය කරන්නේ.
චංචලා නිසා උපේක්ෂා කොයි තරම් ජනප්‍රියද? අනිවාර්යෙන් උපේක්ෂා පබා වෙලා දැන් පබා පබා වෙලා නෑ නෑ එහෙම එකක් නෙමෙයි. හැබැයි හරි දැන් මලිත් අවුරුදු කීයක්ද ඔස්ට්‍රේලියාවට ආවිලා? මම ආයේ ඔස්ට්‍රේලියාවට එන්නේ 2008 වර්ෂයේ. සුපර් ස්ට්‍රයිකර් උනේ? 2006 නේ. 2006 මැද වෙයි. එතකොට මම A level ලියනවා. ඒලෙවල් ලියන ගමන් තමයි සුපර් ස්ටාර් සං ඉවර වුනේ. මතකද ඔයාගේ ඇක්සිඩන්ට් එක ලංකාවේ කොයිතරම් නිවුස් එකක් වුණාද නේ? ඒ කියන්නේ ඒක එක්තරා විදිහක මා ඒ කියන්නේ දැන් දැන් යන වෛරල් යනවා කියන්නේ. ඒ කාලේ YouTube තිබ්බනම් ඔන්න ඕක ඒක වෛරල් යන වීඩියෝ එකක්. එච්චරට ඉතින් ඒකේ වෙලාවේ සිම්පති වෝට්ස් ගන්නද කරේ? එහෙම එකක් තමයි නෑ 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 ඇත්තම කියනවා නම් ඇත්තම මේ තියෙන මෙතන කට් එකක් මං හිතන පේනවා ස්ටිචස් 30කට ආසන්න ප්‍රමාණයක් දාන්න උනා මට බ්‍රේන් සර්ජරියක් කරන්න උනා ඉතින් ඇත්තම වාහනේ එනකොට වාහනේ හැප්පිලා තමයි ඒ කියන්නේ වාහනේ ඇත්තම පාරෙන් පැනලා ගිහිල්ලා තාප්පකට වැදිලා මට මතක මම ඉස්පිරිතාලක නැගිටිනවා ඉතරයි එච්චර මට මතක. එතනින් එහාට කිසිම දෙයක් මතක නැහැ. ඉතින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල මම ඉන්නේ මෙල්බර්න් මගේ ටුවර් එක වෙලාවේ තමයි මලිත් මේ අපේ පොට්ස් ඇන්ඩ් ග්‍රෝ අපේ ෂොප් එකේ තමයි මේ වැඩේ යන්නේ ලොකේෂන් එක. ඉතින් ආවොත් එන්න මතනේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ දෙනෙක් මතනේ තමන්ගේ ගෙදර ලස්සන කරගන්න මතනේ මේ වගේ බඩු ගන්න හම්බෙන්නේ නැහැ වෙන කොහෙවත්. ලාබෙට සහ ලස්සන දේවල් ලංකාවෙන් චයිනා වලින් මතනේ එන සෑහෙන දේවල් දෙනවා. වත් ගත්තා මොනි මනේ? මං ගත්තා මේ මේ මේක මෙහෙම වෙන්න කලින් මේක මම ගෙදරටම ගිහිල්ලා ගත්තේ මේ අයියා දැන් කොහොම සයිස් එක? ඕ මට මේ අදා ගන්නත් බැරුණා දැන් කොහොම මම උඩියා දැන් පොඩියට පටන් අරගෙන grow කරලා තිනවා ඒක තමයි වෙන්න ඕනේ විවසායකත්තේ වටිනාකම නේද? අනිවාර්යෙන් දැන් මලිත් හිතන්නකො දැන් මේ වෙලාවේ දැන් ශේහානුයි ඔයයි මදන්නේ හරිම එක ළඟ හිටපු බ්‍රෑන්ඩ්ස් දෙකක් නේ අනිවාර්යෙන් දැන් අද ශේහාන් තාමත් ඒ තරුණුනේ තියන් ඉන්නවා අනිවාර්යෙන් ඒතර ඔයා ඔයා ඔයාටත් ඒක කරගන්න පුළුවන් කෙනෙක් නේද මම ලස්සන උනත් ජිම් ගිහිල්ලා ඇඟ හදාගෙන අපි ෆොටෝ වලින් දකිනවා. කොහොමද ලස්සන කොල්ලෙක් වගේ ඉන්නවා. දුක හිතෙන්නේ නැත් අපරාදේ ලංකාව හිටියා නම් ගායකෙක් හැටියට ආටිස්ට් කෙනෙක් හැටියට මීට වඩා වෙන දෙයක් කරන්න තිබ්බා කියලා. මම ඕකේ එක්තරා විදිහක සාර්ථකත්වයේ කියන එක මම පැති දෙකකින් දකිනවා. සාර්ථකත්වයේ කියන එක සමහර විට මියුසිකලි මම මියුසිකලි සාර්ථකත්වයෙන් මීට වඩා සෑහෙන ඉදිරියෙන් ඉඳ තිබුණා. නමුත් ඕවර්ඕල් ලයිෆ් එකේ සාර්ථකත්වය කියලා ගත්තාම මම මට කොහොමත් ජීවිතේ ගේමක් ගහ ගන්න ඕනේ කියලා උනත් තිබ්බ කොල්ලේ. ඉතින් කොහොමරි ගේම තාම ඉතින් ගහගෙන යනවා. ෂේප් එකේ ඉතින් යම්තා දුරකට තාම ගහගෙන තියෙනවා. නමුත් හිතේ තන පොඩි දුකක් තියෙනවා මේ ලංකාව හිටෙන ඉතින් මියුසික් කරලා මීටදී ගේමක් ඒ කියන්නේ මියුසික් ෆීල්ඩ් එකේ ගොඩක් ලොකු දෙයක් කරන්න තිබුණා කියලා. මොකද ඉතින් ලංකාවේ ප්‍රසෙන්ස් එක නැති වුනහම කොහොමත් ඒ කියන්නේ ඕනම කෙනෙකුට සාමාන්‍යයෙන් දැන් මූ නෑනේ කියන එක අමතක වීමේ හැකියාවක් තියෙනවා. නමුත් 2007 ඔය සෝෂල් මීඩියා රෙවොලූෂන් එකෙන් පස්සේ ඒකට පිංසිද්ධ වෙන්න තවමත් ඉතින් ජනතාවත් එක්ක යම් තාක් දුරකට ක්ලෝස්ලි ඉන් මැනේජ් කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් පිහිට වෙලා තියෙනවා Facebook සහ Instagram හරහා. එකපාරම ඔස්ට්‍රේලියාවට ආවේ ඔච්චර හිට් එකක් තියෙන වෙලාවේ. මේ වෙලාවේ මේ මට මතකයි මට හොඳට මතකයි 2008 වගේ වෙන්න තියෙන්නේ. එතකොට ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ. ඔව්. එතුමා මතන සිංහල අවුරුද්දවසේ වාර. එනියෝ. ඔයා කැප් එකක් දාලා හිටියේ කියන වගේ මතනේ නාමල් රාජපක්ෂ ඕෂිදාල්පත්ති මතනේ සහ චිචි අතුරු කට්ටිය මතනේ බොහොම ආදරය කරපු කෙනෙක් ඔයා. ඒ නිසා මතන වාව ගෙන්න ගන්නවා එළවේ මතන රූපානේ ලයිව් එකක් ගියේ. ඔව්. ඔයගේ වඩ කුටි ගන්න එදල්. හැබැයි මතනේ හැබැයි මේ වෙලාවේ කියන්නේ ඒ තරම් මගනේ මේ වෙලාවේ රටේ රාජ්‍ය නායකයාගේ පවුලයි පවා ඔබට ආදරය කරා. කළා කළා. ඔව්. ඒ වෙලාවේ ඉතින් එතුමා ඉන්වා ගෙදරට එන්න කියලා ඉතින් කිරිබත් අපි මොනවාද කැම මේසට ආරාධනාවක් ලැබුණා ඉතින් ගියා. ඉතින් ඒ ආදරේ බොහොම කාරුණික ආරාධනාව කාරුණික පිළිගත් අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේ එතුමාගේ ඒ වගේම තවත් ගොඩක් දෙනෙක් ඉතින් ආදරය කරායි. ඉතින් ඔබ අපි දෙන්නත් එකට ගොඩක් කතා කරලා තිනවා. එතකොට ඒ වෙලාවේ මම හිතන්නේ රාජය එහෙමත් අපි බොහොම ළඟින් නැසුරු කරා. ඉතින් ගොඩක් දේවල් සිද්ධ වුණා. ඉතින් හැබැයි ඔක්කොම දාලා එන්න හිත හදාගත්තේ කොහොමද? ඇයි ආවේ? ඒ ඔය මේක ඉතින් හැම තිස්සෙම වෙන්නේ. ඉතින් කොහෙන් හරි මේ ගවුමක් පැටලෙනවා ඉතින්. මලිත් පෙරරට කියලා මොකද වෙන්නේ? මම කියලා යකඩලෙන් ඇදිච්ච මිනිස්සෙක්. ඉතින් ඒ අවස්ථාවේ මං හිතන්නේ එක්තරා විදියක
හේතුවක් වුණා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ හිටියේ. ඉතින් අයත් මේ නිදි සිටින නිසා මටත් ඉගෙන වැඩිදුර අධ්‍යාපනය කටයුතු කරන්න අවශ්‍යතාවයක් තිබුණ නිසා මෙහෙන්ද තීරණය කළා. ඉතින් ආවා දැන් නම් ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා කැලින් නෑ. ඒව වෙනම ඒව නැති වෙලා මේ වෙනවා. නමුත් ඉතින් මං හිතන්නේ ජීවිතේ අර උන් තිබ්බ උන නිසා ගේමක් ගහන්න ඕනේ කියලා උන තිබ්බ උන නිසා මං හිතන්නේ ලෝකෙ කොහෙට ගියත් ඉතින් ඇවිල්ලා යන්තා දුරකට ඉතින් පොඩි පොඩි ගේමක් ගහගෙන ඉතින් අතින් අහිංසක විදියට ජීවත් වෙනවා. දැන් එනකොට අද එනකොට ව්‍යාපාර කරනවා ළඟදී ෂෝ එකක් කරානේ ඉවෙන්ට්ස් වලට සම්බන්ධ පොඩ්ඩක් පොඩ්ඩක් ඉතින් මගේ බිස්නස් පාර්ට්නර් කෙනෙකුත් ඉන්නවා. ලැබුණාද ඔයාගේ මෙහෙ තියෙන ව්‍යාපාර මොනවද මලි? මම මෙහෙයි මගේ ටැක්ස් කියන ප්‍රශ්න ගන්න කියන්න පුළුවන් නේ? නෑ කිසි ප්‍රශ්න නෑ කිසි ප්‍රශ්න නෑ. ඒ පැත්තෙන් තමයි මම මගේ මේන්ම ව්‍යාපාර කටයුතු තමයි මම accountant කෙනෙක්. ඉතින් මගේ public practice එකත් practice firm එකක් තියෙනවා. අපේ 360 partners කියලා. එතකොට එතන partners ලා පහක් ඉන්නවා. පස් දිනක් ඉන්නවා. ඒ පස් දිනාගෙන් එක්කෙනෙක් මම. ඉතින් ඒක තමයි මම bread and butter හැටියට daily කරන්නේ. ඉතින් අපිට clients ලා ඉන්නවා superannuation funds, එතකොට trust company, corporate, individual ඔය වගේ සහ financial plan ඉත්‍යන්ත අදුරකට අපි කරනවා. ඉතින් ඒක තමයි මේන්ම කරන්නේ. අනිත් පැත්තෙන් ඉතින් එක්තරා එක එක විදිහේ ඉතින් ආයෝජන කටයුතු ඉතින් කරගෙන යනවා. ෂේප් එකේ වෙන වෙන බිස්නස් කටයුතු ලංකාවේ සා මේ දෙකේම. මේ ඇවිල්ලා කොහෙද ඉගෙන මොනවද ස්ටඩිස් කරේ? මම ස්ටඩි කරේ accounting and finance. ගිණුම් කරන්නේ සහ ගණන් කරන්නේ සහ ගිණුම් කරන්නේ මේන්ලි. ගිණුම් කරන පැත්තෙන් ස්ටඩි කළේ. ඉගෙනගෙන කාලයක් ඉවරුනේ තුන් නැද්ද? හරි මෙහෙ ඉන්න ගමන් ලංකාවට දැන් සමහර අපි දකිනවනේ ආටිස්ට් වල ලංකාවට ඊට පස්සේ එනවනේ මේ වගේ සෙලිබ්‍රිටි කෙනෙක් නැහැ එහෙ තියෙන chance එකත් එක්ක එහෙම යන්න හිතුවෙත් නැද්ද? මම තාත්තා එන්න කිව්වෙත් නැද්ද? කිව්වා. අම්මා තාත්තා එන්න කිව්වේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. මම අපේ අම්මා නම් ගොඩාක් හැම තිස්සෙම එන්න කියලා කිව්වා. නමුත් මං හිතන්නේ මෙහෙට ඇවිල්ලා ඊට මම යන්න බලාගෙන ආවේ. ඔව්. ඉගෙනගෙන ඉවරලා යන්න ලංකාවට යනවා කියලා හිතාගෙන. නමුත් ඊට පස්සේ ඇවිල්ලා ඉවරච්ච එක මම්මට රැකියාව සෙට් වුණා. ඒ රැකියාව කටයුතු කරගෙන යද්දි මට පර්මනන්ට් රෙසිඩෙන්සි එක සෙට් වුණා. ඉතින් පර්මනන්ට් රෙසිඩෙන්සි සිටිසන් නම් මම ඔක්කොම දාලා ඉන්නාට පස්සේ ව්‍යාපාර කටයුතු පටන් ගත්තා. ව්‍යාපාර කටයුතු පටන් ගත්තට පස්සේ ඉතින් එක්තරා විදියකට මේ අවුරුදු ගාණක් එතකොට මම චාටර්ඩ් අකවුන්ටින් උත් ඉවර කරා ඒ වෙනකොට. ඉතින් ඊට පස්සේ කල්පනා කරලා බලද්දී සෑහෙන කාලයක් ඒකටත් වැය කරලා තියෙනවා. මේකෙනු මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න එපේ. එතල හිතලා ඉතින් ඊට පස්සේ ඉතින් නැවතුණා. දැන් ඔයගොල්ලන්ගේ සුපර් ස්ටාර් බැච් එකේ හිටපු යාළු ඔක්කොම දැන් තිබුණා හම්බුනේ. මට WhatsApp group එකේ නම් අදත් මැසේජ් කරා. අදත් මැසේජ් කරා අපි හොඳ 12 දෙනාම ඉන්න එක WhatsApp group එකේ තාම තියෙනවා. ඒ බොන්ඩ් එකේ තියෙනවා. බොන්ඩ් එකේ තියෙනවා තාම. නමුත් මට ඒ කොල්ල සෙට් එක නම් අට හම්බෙන්න බැරි වුණා සෑහෙන කාලයකටයි. ගිය පාර 2019 ලංකාවට ගිය වෙලේ මම ටිකක් සෙට් වුණා කීප දෙනෙක් සමග. නමුත් 12 මේක සෙට් වුණේ නැහැ. නම මොහාන් දැනට මාස ගානකට කලින් මාස ගාන කලින් ලංකාවට ගියාම කට්ටියම සෙට් කරලා මේ පොඩි පාටි එකක් දාලා තිබ්බා. ඉතින් ඒකට මට විතරයි යන්න බැරි වුණේ. මම ඊළඟ අවුරුද්දෙ එන්න හිතාගෙන ඉන්න. එයාවට පස්සේ මේ ගිහිල්ලා කට්ටියත් එක්ක සෙට් වෙලා ඉතින් ආත් අපේ බොන්ඩ් එක අලුත් වැඩියා කරගන්න ඕන. වාඩත් එන්න කියන්නේ ඔයත් එන්න ඇවිල්ලා. අනිවාර්යයෙන්. කොහොමද ශේහාන් මිහිරංග කියන බ්‍රෑන්ඩ් එක වාත් එක එක බැටල් එක හිටපු කට්ටියනේ. මං හිතන්නේ hands down නේ කියන්නේ undoubtedly ලංකාවේ අපි සෙට් එකේ නැතිනම් හිටපු අයගෙන් දැනට බ්‍රෑන්ඩ් එකක් මියුසිෂියන් පැත්තෙන් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරලා තියෙන ෂිහාන්. ඒක අහන්න දෙයක් නෑ. ඒ කියන්නේ මිනිහව දැක්ක ගමන් ෂිහාන්ව දැක්ක ගමන් අපිටත් ඒක හරිම සතුටුයි සහ ආඩම්බරයක්. අපිත් එකට ඉඳ මේ ගේමක් ගහලා තියෙනවා හොඳ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කියන එක. ඉතින් ඉතාම සතුටුයි ඒක දැක්කහම. අපි ෂිහා අපි සුපර් ස්ටාර් ඉවරච්ච ගමන් ෂිහානි මම අමලා අපි තුන්දෙනා කොන්සර්ට් සීරීස් එකක් එහෙමත් එක දිගට කරා. කොන්සර්ට් 10ක් 12ක් වගේ. ඉතින් ඒව ඔක්කොම එකතු කරලා බලද්දි ඉතින් මේ මෙමරි සිරක් ඉතින් එකතු කරලා බලද්දි අපි එකට හිඳපි වුන් නේද කියලා අපේ කියන හැඟීමක් දැන් තාක් දුරකට ඇති වෙනවා ඉතින් දැන් ලංකාව මේ දවස්වල මතනේ දැන් ඔයාට ලංකාවේ තාමත් ෆෑන්ස්ලා ඉන්නවා. දැන් ලංකාවේ මේනකොට ලොකු ආර්ථික ප්‍රශ්පැත්තෙන් දේශපාලනිකෝ යම් ප්‍රශ්න තියෙනවා. දැන් ලංකාවේ මිනිස්සු ආදරය කරපු ඒ හිටපු සෙලිබ්‍රිටි කෙනෙක් හැට මලිත් දැන් අද වෙනකොට බොහොම සක්සස් ලයිෆ් එකක් වා ගත කරනවා. මම කියන්නේ මේ වෙලාවේ සල්ලි වලින් නෙමෙයි. එකක් ඇවිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා තොර මේ හැම දෙයක් පැත්තෙන් ගත්තම හොඳ යහපත් මට්ටමකට තියෙනවා. ලංකාවේ තත්ත්වය කොහොමද දකින්නේ? ලංකාව මෙහි ඉඳලා ඔස්ට්‍රේලියාව ඉඳලා බලන් ඉනකොට මොකද හිතෙන්නේ? මට ඇත්තරම ඩොලර් ක්‍රයිසිස් එක ගැන අහන්න ලැබුණාම මුලින්ම මට හිතර මාර දුකක් ඇති වුණේ. මොකද එහෙම විය යුතු රටක් නෙමෙයිනේ. අපේ රටේ සම්පත් තියෙනවා,
අපේ රටේ හොඳ ව්‍යාපාර කටයුතු වලින් සහ ලංකාවට ඇට්‍රැක් ගේන්න අවශ්‍ය දේවල් අරන් එන්න ඩොලර්ස් අරන් එන්න පුළුවන් මට්ටමක තියෙන රටක්. ඉතින් එහෙම තියෙද්දි මම හිතන්නේ නම්බර් 1 ෆැක්ටර් එක වෙන්න ඕනේ ලංකාවේ ආයෝජකයන් ලංකාවට ගෙන්න ගන්න නම් අපිට ඔවුන්ට ඩොලර් ගෙවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක නැති වුණා කියන්නේ මම හිතන්නේ ඕනම රටක් ලංකාව විතරක් නෙමෙයි ඕනම රටක ඉකොනොමිකල් ක්‍රයිසිස් එකක් ඇති වෙනවාමයි. ඒක නිසා නැවත ආයෝජකයන් අපි ඇට්‍රැක්ට් කරගන්න ඕනේ නම් අපි කොහොම හරි මේ ඩොලර් ක්‍රයිසිස් එකට ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න ඕනේ. නමුත් අද යන්තා දුරකට ඒක අපේ ඩොලර් ක්‍රයිසිස් එක ඉම්ප්‍රූව් වෙලා දෝ කියලා මට නිකන් යන්තා දුරකට හැංගෙනවා. නමුත් IMF එකේ ෆන්ඩිනු තාම හරියටම ඇප්‍රූව් වෙලා නැහැ මං හිතන්නේ. ඉතින් ඒකත් ආවොත් අපිට අය ගේමක් ගහගෙන යන්න පුළුවන් වෙයි කියලා මට හිතනවා ලහිරොයි. ඉතින් ඇත්තටම දැනට නම් පහුගිය අවුරුදු වගේ කාල වකවානුවතුල වෙච්ච දේවල් දැක්කහම මට හරි දුකක් තමයි ඇති වුණේ. මොකද මම මගේ අක්කලා දෙන්නත් ලංකාවේ ජීවත් වෙන්නේ, මගේ අම්මා තාත්තත් ලංකාවේ ජීවත් වෙන්නේ. ඔය මේ සිටිසනනේ ඩුවල් දැම්මා, ඩුවල් හම්බුණා. නමුත් ඇත්තටම මම ලංකාවට ඇවිත් මෙහෙනේ ජීවත් වෙන්නේ. ඉතින් මගේ මුළු පවුලම ජීවත් වෙන්නේ ලංකාවේ. දැන් වාගේ මෙහෙ පවුල කොහොමද ඉන්නේ? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් තාම පවුල් උන්නේ නැහැ. තාම පවුල්ෙන් ඉතින් බලමු ඉතින් නේද? හිත දෙන්නේ නැහැ. ඈ? නෑ. අම්මෝ. ඒක නම් කපල දෙන්න ඕනේ. ඒ වෙනම මේ ඉතින් ඒවට මං හිතන්නේ ඒවට කල් තියනවා. ඉතින් අපි තාම පොඩි ළමේ. මම තාම අහිංසක අවුරුදු බොහොම සුළු කාලයක්. තාම අහිංසක. ඇඟපතේ ලොකු උනාද? ඇඟපතේ ලොකු උනා හරි පොඩි කොල්ලෙක් තාම. සමහර ඇත්තම මේකට අවංක උත්තර දෙන්න දැන් අපි දකිනවා ලංකාවේ සමහර බිසී ලයිෆ් එක ඔක්කොම බිසී ලං. මේ මාතන මට නම් හිතනවා මෙහෙම කට්ටිය ගොඩක් බිසී ඕගොල්ලෝ සෑහෙන. මොකද අපි උනා දැන් කතරට මෙහෙ ආවත් හම්බෙන්න හරි අමාරුයි. අමාරු නේද? අද අපි දෙන්න සෙට් උනේ බොහොම අමාරුයි. හැබැයි දැන් ලංකාවේ සමහර දින කන්ඩිෂන් ඇත් එක්ක කියන්නේ ඒකේදී හම්බ කරන විදිය කෙනෙක්ගේ ආදායම් රටාවත් එක්ක නිකන් දැන් සෙලිබ්‍රිටි කෙනෙක් ගත්තත් මේන්ටේන් කරන්න තමන්ව මේන්ටේන් කරන්න තමයි ලොකු පොස්ට් එකක් කියන්න පුළුවන්. ඒක මේ පැත්තෙන් ගත්තම මේ ඕස්ට්‍රේලියාව වගේ රටක කරන්න පහසුයිද මේ හම්බ කරන ආදායමත් එක්ක? මම දැක්කේ දැන් වාගේ සෝෂල් මීඩියා දැක්කොත් අපි එදාදා දැක්කම ඇවිල්ලා හොඳට වෙල් මේන්ටේන් කෙනෙක්. ඒක මම ලස්සන ඉන්නේ නේ. හම්බ කරන එකත් එක්ක මෙහෙමයි මං හිතන්නේ. මෙහෙ දැන් අපි ජීවිතය පටන් ගන්න කාලේ වුණත් අයියේ මෙහෙ ඇවිල්ලා ඒ කියන්නේ අපි උනත් ක්ලීනක් ගහලා තමයි පටන් ගත්තේ ජීවිතේ. දැන් අද මොනවද පළවෙනි රස්සාවට කරේ? පළවෙනි රස්සාවට කරේ මම ඔය මේ සුපර් මේ සුපර් මාකට් එක නිකන් ෆිලින් තමයි කරේ මුලින්ම. පස්සේ ඒක කරන ගමන් පොඩි ක්ලීනක් එහෙම ගැව්වා. මම හිතන්නේ මම ඒ මට එතකොට අවුරුදු 18යිනේ. ඒ හිටපු ඒ ලංකාවේ එකපාරට අපිට ගොඩක් එහෙම මේ සල්ලි තිබිච්ච මිනිස්සු නෙමෙයි. බොහොම අමාරුවෙන් පටන් ගත්තේ. බොහොම හම්බල් බිගිනින්ස්. ඉතින් සුපර්ස්ටාර්ගෙන් පස්සේ යම්තක් මෙහෙට එන්න මට සල්ලි එකතු කරන්න පුළුවන් වුණේ සුපර්ස්ටාර්ගෙන් පස්සේ සිංකල්ලෝ එන්ඩෝස්මන්ට්ස් සිංකල්ලෝ ඒවයින් හොයාගත්තු සල්ලි වලින් තමයි මම මෙහෙටත් ආවේ. නමුත් මෙහෙට ඇවිල්ලා ආයේ ඉතින් මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ. ඉතින් මෙහෙට ඇවිල්ලා කෝස් ෆී ගෙවන්න ඕනේ. මේ ඉතින් ඩොලර් ගණන් වලින් යන්නේ ඩොලර් 50,000 60,000 කෝස් ෆී මේ ගෙවලා ඉවරනකොට. ඉතින් එහෙම පටන් අරගෙන ඇවිල්ලා අද මේ එතනින් පටන් අරගෙන ගත්ත කාලෙදී වුණත් ඒ ක්ලීන ගහන ඒ කාලේ වුණත් ඉතින් සාමාන්‍යයෙන් කාලා බීලා ඇඳලා ඉන්න බැරිකමක් තිබුණේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැනේ. ඉතින් ඒක නිසා මෙහෙ මොනම ප්‍රස්තාව කරත් ගොඩක් දෙනකොට සාමාන්‍යයෙන් කාලා බීලා ඇඳලා ඉතින් ෂේප් එකේ මේන්ටේන් කරගෙන යන ලයිෆ් ස්ටයිල් එක කොහේ හරි ටිප් එකකුත් ගිහිල්ලා රටකට ඉන්න පුළුවන්. ඉතින් අද ජීවිතය ගොඩක් වෙනස් වෙලා මගේ ඒ කාලෙන් වෙනස් වෙලා ඉතින් දැන් ගොඩක් ව්‍යාපාර කටයුතු නම් මනම් වලට බහැලා තියෙනවා. ඉතින් නමුත් තාම ඉතින් මතකයි ඒ කාලෙත් කිසි අවුලක් නැතුවනේ ඉතින් ජීවත් වෙන්න පුළුවන් කම නම් තිබුණා. අපරාධ කියන්න බෑ. ඉතින් ආම චංචලාව මතකයි. චංචලාවත් මතකයි. චංචලාව මතක වෙන්නේ නැහැ. හම්බුනද චංචලාව? උපේක්ෂාව ගියපාර ලංකාවට ගියපු වෙලාවේ මට හම්බුණා. අතින් තාමත් අපි එහෙන් ඉඳලා හිටලා ඉතින් කතා කරනවා. මොකද බොරු කියන්න ඕනේ නෑ. මේ 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 අපේ කොල්ලෝ කෙල්ලෝ මේ මීම් සදලා දානවානේ තාමයි. ඒ වගේ ටැග් වෙනවා. ඉතින් ඒ වගේ ඊට පස්සේ උපේක්ෂා මාය සමාල්ලාට අපි දෙන්න කතා කර කර hina වෙනවා. අයියෝ මේ 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 දාලා තිනවා. සමහර මීම් හදන කොල්ලෝ කෙල්ලන්ගේ ක්‍රියේටිවිටි එකයි
මොකද ඔයාට මතක චංචලත් එක්ක කාලින් කාලට ඔයා වෙනවනේ උඩට එහෙම මතක හින්න මීම් එක මොකද මතකම හින්න මීම් එක තමයි මම අර මේ පොඩි ෂූට් එකක් කරලා තිබ්බා මේ අර ටවල් එකක් යනවා ඒකේ තියෙනවා ඒකේ මීම් එක දාලා තිබ්බා උඹ පයින් ගහුවේ මෙනික් ගලකට චංචලා මට ඒක දැකලා මට මාර හිනා ගියා මුලින්ම ඊට පස්සේ මම ඒක නිකන් මගේ Facebook එකේ දැම්ම ඒක ෂෙයා කරලා තිබ්බා 5000 6000 මිනිස්සු 5000 ෂෙයා කරලා තිබ්බා ඉතින් හරිය අපිත් කැමති යා ඒක බලලා ආතල් එකේ හිනා වෙලා ඉන්න ඇත්තටම මම personally කවදාවත් offend වෙන්නේ නැහැ මම ඒක බලලා මමත් ඉතින් හිනා වෙලා මමත් මගේ ආතල් එක ගන්නවා එච්චර දැන් කොහොමද සිරස දුන්න chance එක ගැන මලිත් මොකද හිතන්නේ මගේ ගමන ඉතාම වේගවත් වුණා මං හිතන්නේ ඒ උණ මියුසික් වලින් ගේමක් ගහලා තනක දෙන්න ඕනේ කියන තිබ උණ කොහොමත් තිබුණා ඒක සිරස මාධ්‍ය ජාලයෙන් මේ කරපු වැඩේ නිසා අපි කැලේ පිපුණු මල් එක්තරා විදිහකට කැලේ පරවෙන්න නොදී අපි මේ බොහොම ගමක හැදිලා ඉතින් එහෙම ආපු ඉතින් එහෙමෙන් අපිට එනකොට බාධක කණුකටලු මොනවාද බාධක ගොඩක් මුහුණ දෙන්න සිද්ධ වෙන්න තිබුණා ඒක තිබුණේ නැත්නම් ඒක නිසා මේ මාධ්‍ය ජාලයටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් අපි වගේ කැලේ පරවෙන්න තිබුණු කැකුළු පරවෙන්න නොදී මල් ඇදලා ගත්ත එක මල් පුප්පල ඔස්සේ මල පරවෙන්න යන්නේ ඔස්ට්‍රේලියාව ලංකාවට කොයි තරම් තාමත් ආදරේ හිතේ තාම හදවතින්ම ශ්‍රී ලාංකිකයි බොක්කෙම් වායි මෙතන පලලා බැලුවොත් එහෙම මේ ලංකාවේ කොඩියක් තමයි තියෙන හස්තයකට ප්‍රෝග්‍රෑම් එක මතනේ මේ තැන්කියු මලිත් මතනේ පොඩි අපිට වෙලාව හදාගත්තා මම ටැට් එකක් දාන්න අදටත් ඔයාලා SMS ගහපු කට්ටිය ඉන්නවනේ ජීවිතේ රමත වෙන්නේ ඔව් ජීවිතේ රමත ඒ ගහපු SMS මතනේ ඒ කාලේ රුපියල් 5ක් 6ක් වෙන්න තිබ හැබැයි ඒගොල්ලෝ ඒ කරපු කැපකිරීමේ ආදරය කොයිතරම් ජීවිතේට වෙනසක් කරාද මම හිතන්නේ මට අර ආයේ යන්න වෙන්නේ මම අර කලින් කියපු මේ වගේ තමයි උදාහරණයටම තමයි සමහර විට ඔබ උදව් කරේ නැත්නම් මේ වගේ දෙයක් උනේ නැත්නම් ඔබ SMS කරේ නැත්නම් කැලේ පිපුණ මලක් කැලේම පරවෙන්න තිබුණා. ඉතින් මං හිතන්නේ බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි මට විතරක් නෙමෙයි අපි ඊ වෙලාවේ තරඟ ඉදපු අනිත් අයත් සහ එතනින් පස්සේ ගියපු තරඟ වලට SMS කරපු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද දක්ෂතාවය තියෙන තරුණ තරුණියෝ ඉදිරියට ගේන්න ඔබගේ ඒ සහයෝගය ඉතාමත් අවශ්‍යයි. ඉතින් බොහොම ස්තුතියි. ටැට් එකක් දාන්න හම්බුණාට අනිවාර්යෙන්. පොලිටිෂන්ස් එකට මොකද දෙන්නේ? පොලිටිෂන්ස් ආ එක එක ඔක්කොම මකර ඇයිලෑන්ඩ් අපි බෝම්බයක් ගමුද? ජයවා. ජයවා. හරි එනවා. ජයවා.